want to be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient, hoping one day I blow up from the basement. Statement, the top is so vacant. Hello friends, ඉතින් අද අපි බලමු මේ ට්‍රීවිල් එක කොහොමද අපි පේන් කරගත්තේ කියලා. ඔයාලා කලින් දැක්කා වගේ කන්නඩියක් වගේ තියෙන කොහොමද අපි මේකට පේන්ට් එක කරගත්තේ කියලා බලමු. මුලින්ම මේක ටින්කර් වගේක් තිබ්බා. ටින්කර් ටික කරගෙන ඉවරලා තහඩුවට සුද්ධ කරන්න ඕන තැන් ටික මම කරින් තහඩුවට සුද්ධ කරගත්තා. ඉතින් එහම තහඩුවට සුද්ධ කරගෙන ඉවරලා මම මේකට එපොක්සි ප්‍රයිමර් එකක් තමයි අප්ලයි කරගන්නේ. මම අර කලින් ප්‍රයිමර් ගැන වීඩියෝ වලදී එහම අපිට පැහැදිලි ලෙස ඒක ගැන කියලා දුන්නා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට අලුත් නම් ඒ වීඩියෝස් ටික බලන්න. ඔයාලට එතකොට සම්සි දැනුමක් ඒ සම්බන්ධව. ඒ වගේම මම මැරින් පේන්ට් අරමේ මුකුත් නෙමෙයි මේ ගහන්නේ, කෙලින්ම එපොක්සි ප්‍රයිමර්. මම ඒක ඉන්නේ වාහන වලට ගහන්න වෙනම එපොක්සි ප්‍රයිමර් එනවා. ඒ වගේ එපොක්සි ප්‍රයිමර් එක තමයි මම යූස් කරගන්නේ. මොකද මේක නම් 100%ක්ම සාර්ථකයි. තහඩුවට හොඳට අල්ලනවා. ඒ වගේම මලකඩ වලට එන්න නොදී හොඳින් ඔරතු දෙනවා තහඩුවත් සමග. ඉතින් ඒකයි එපොක්සි ප්‍රයිමර් එක තහඩුවට අප්ලයි කරගන්නේ. ඉතින් මේක කලවම් කරගන්න විදිය අර 2K ප්‍රයිමර් එක කලවම් කරගන්න ආකාරයෙන්ම තමයි කලවම් කරගන්නේ. මේ වීඩියෝ එකත් මම ඔයාලට දාලා දිනවා. ඉතින් එහම එපොක්සි ප්‍රයිමර් එක මේ ආකාරයෙන් අප්ලයි කරගෙන අපි 24ක් විතර හොඳට වේලෙන්න වරින්න ඕනේ. එහම වේලවල තමයි ඊට පස්සේ අපි යන්නේ බොඩි ෆිලර් වලට. එහෙම නැත්නම් කැටලොයි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ බොඩි ෆිලර් වලට යනවා. ඉතින් බොඩි ෆිලර් එක සම්පූර්ණයෙන්ම වගේ දාගෙන තියෙනවා එපොක්සි ප්‍රයිමර් ගහක තියරි එකට දෙහට යන්නම. ඒ හින්දා කිසිම ගැටලුවක් නැතුව ප්‍රයිමර් එක උඩින් එපොක්සි ප්‍රයිමර් එක උඩින් බොඩි ෆිලර් එක අපිට අප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගයිඩ් කෝඩ් එකක් දාගෙන අර මම ඔයාලට කලින් කියලා දුන්නා වගේ ලෙවල් වෙන්න මේක කපා ගන්න ලේසියි. එතකොට එහම ලෙවල් කරන්න කපල ඉවරලා 2K ප්‍රයිමර් එකක් අප්ලයි කරගත්ත සුපුරුදු පරිදි. 2K ප්‍රයිමර් එකෙන් පස්සේ මම ඔයාලට පෙන්නන්නේ ජොයින්ට් සීලර් දාලා තියෙන අර ස්ට්‍රීල් එක යට තට්ටුවේ තහඩු ජොයින්ට්ස් වල තැන් වලට. කියන්නේ තහඩු එකක් උඩින් එකක් ගිහලා තියෙන තැන් වල මේ වගේ ජොයින්ට් සීලර් ගම් එකක් මම යූස් කරලා තියෙන ත්‍රී වීලරේට. ඉතින් මේක නම් මම දාන්නේ අර වතුර රැඳෙන නිසා මේ වගේ ඇවිල්ලා ඉක්මනින් දිරනවා. ඒ හේතුවින්ද ඉතින් ඒ වතුර රැඳෙන්නේ නැතු වෙන්න තමයි ඒ වගේ දේවල් මම කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගම් එක දිරුනාට පස්සේ මම අන්න බොඩි කෝට් එක කුඩින් අප්ලයි කරනවා. ඒකත් තට්ටුට තමයි ගහන්නේ. ඉතින් මේ දේවල් ඔයාගේ අවශ්‍යතාව අනුව පමණක් භාවිත කරන්න. මොකද මේක අනිවාර්යෙන් ගහන්න කියලා එකක් නැහැ. මට කැමති නම් අන්න බොඩි කෝට් එකක් ගහන්න පුළුවන්. ජොයින් සීලස් දාන්න පුළුවන්. නැත්නම් කිලිම සාමාන්‍ය පරිදි පේන් කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඉටු කරගන්න. ඉතින් මම නම් බොහෝ දුරට අන්න බොඩි කෝට් එක අප්ලයි කරනවා ත්‍රී වලට කස්ටමර් එක්ක කතා කරලා. ඉතින් මේ බක් එහෙම ඇතුළට සම්පූර්ණයෙන්ම වගේ මම අන්න බොඩි කෝට් එක අප්ලයි කරලා තියෙන්නේ. මොකද ඒක කස්ටමර් එක්ක කතා කරලා ඒකට එයාගේ කැමැත්ත අරගෙන තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඊපස්සේ ඒකට පස්සේ මම බේස් කෝඩ් එකට යන්න කලින් අන්න කෝට් එකක් පාවිච්චි කරලා සිල්ල. සිල්ල පාටකින් මුලින්ම අපි ත්‍රී වලක කවර් කරගෙන තමයි අපි බේස් කෝඩ් එකට යන්නේ. ඉතින් අපි ගහන වාහනවල තින්තවලට අනුව අන්ඩ කෝට් එක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි සිල්ව කළු සුදු ඒ වගේ විවිධ අන්ඩ කෝට් භාවිත කරන එක එක පාටවලට අනුව. ඒක ඔයා තෝරගන්න වාහනේ පාටට අනුව අන්ඩ කෝට් එකේ කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ පාටට සිල්ව කෝඩ් එකක් තමයි මම ගහගෙන තියෙන්නේ. මොකද එතකොට තමයි මේ වට පේනවා මෙටලික් කලර් එකක් තියෙන්නේ. ඒ කලර් එක හරියට වදින්නේ මේකට. ඉතින් මේකට ත්‍රීවිලට ගොඩක් 2K ගහනවා. මේක නම් 2K ගන්න නෙවෙයි 1K එකක්, 1K මෙටලික් පේන්ට් එකක්. මෙතනින් පස්සේ අපි ලැකර තමයි කරන්නේ. ඉතින් පළවෙනි කෝඩ් එක ගහද්දි ඔයාලා අනිවාර්යෙන් හොඳට බලලා තින්ත වදින්න ඕන තැන් වලට පළවෙනි කෝඩ් එකෙන් හොඳට තින්ත වද්ද ගන්න. මොකද දෙවෙනි කෝඩ් එක ගහද්දි සමහර තැන් එතකොට ඔයාලට මඟ හැරෙන්න පුළුවන්. ඉතින් හොඳට කවර් වෙන්න බේස් කෝඩ් එක අප්ලයි කරගන්න ඕනේ. අනිවාර්යෙන් මෙටලික් කලර් ගන්න. කෝඩ් තුනක් විතර අපි අප්ලයි කරගන්න ඕනේ. මේ ගහන්නේ දෙවෙනි කෝඩ් එක. එතකොට පළවෙනි කෝඩ් එක ගහලා විනාඩි 5ක් 8ක් වගේ තියලා දෙවෙනි කෝඩ් එක ගහ ගන්න ඕනේ බේස් කෝඩ් එකකදී. මට පේනවා දෙවෙනි කෝඩ් එක ගහද්දී අර කලින් තිබ්බට වැඩිය ටිකක් පාට වැඩියෙන් වදිනවා. කියන්නේ නිල් පාට කෝඩ් එක වැඩියෙන් වදිනවා. එතකොට තමයි හරියට මේකේ පාට එන්න කෝඩ් දෙකක් තුනක් ගහද්දී. ඉතින් මේ ගහන්නේ තුන්වෙනි කෝඩ් එක. අර මම ඔයාලට කියලා දුන්නා කලින් මෙටලික් එකක් ගහද්දී ටිකක් මෙටලික් කැට වට ගන්න සහ අර වලාකුළු ගතිය මග හරව ගන්න. මේ වගේ දැල්ලක් වගේ අන්තිමනම ගහනවා. එහෙම ගහපුවාම මෙටලික් කැට වගේම අර වලකුළු ගතියත් මග හරව ගන්න පුළුවන් අපිට. එහෙම ගහලා විනාඩි 15ක් විතර තින්දක වෙලුනාට පස්සේ ටැක් ක්ලෝත් එකක් භාවිත කරලා මෙයා කරන් බුඩු එක පිහිනවා. ඒක නත් මම කලින් වීඩියෝ වලදී ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ටික බලුවා නම් ඔයාලට මේ වෙන්න මොකද්ද කියලා ලොකු දැනුමක් මේ වෙනකොට තියෙන්න ඕනේ. ඉතින් දැන් ගහන්න ක්ලියර් කෝඩ් එක. ඉතින් ක්ලියර් කෝඩ් කරද්දී ඉතින් වාහනේ ෆිනිෂින් එක ප්‍රඳාපවතින ක්ලියර් කෝඩ් එක.
එතකොට ගොඩක් අය ට්‍රයි කරන්නේ මේක මිරර් ෆිනිෂින් එකේ කන්නාඩි වගේ දින මූණ පේන්න තමයි ක්ලියර් කොට් එක ගහන්න ට්‍රයි කරන්නේ ගොඩක් කට්ටිය. ඉතින් ඒකට ඔයාලගේ ගන් එකේ නොසල් සයිස් එක ගන් වර්ගය හුලම් ප්‍රෙෂර් එක සහ විශේෂයෙන්ම ඔයාගේ ප්‍රැක්ටිකල් එක අති හොරුව ගොඩක්ම ඕන වෙනවා මේ වගේ වැඩකට. නැත්නම් වාට එකපාරටම වගේම ක්ලියර් කොට් එකෙන් මිරර් ෆිනිෂින් එකක් ගන්න බෑ, අමාරුයි. ස්මූත් ගතිය ගන්න අමාරුයි. මම කියපු කාරණා හරියටම තියෙන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රැක්ටිකල් එක නම් ගොඩක්ම ඕන වෙනවා මිරර් ෆිනිෂින් එකක් ගන්න. ඔබ පළවෙනි පාර වගේ ගහනවා නම් නැත්නම් මේ පේන්ට් ක්‍යුබ් එකට අලුත් වගේ නම් එකපාරටම ඒ දේවල් ගන්න බැරුවේ ටිකක් වාහන ටිකක් වැඩිපුර පේන්ට් කරලා තමයි ඒක ඇත්තට වට ඒ දේ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පළවෙනි කෝඩ් එක ගහලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ දෙවෙනි ලේයර් එක ගහනවා. ඉතින් මම කෝඩ් දෙකෙන් මේක ඉවර කරගන්නවා. ඉතින් වලට මම කිව්වා අර ඕවර්ලැප් කතාවක්. ඉතින් වලට පේනවා මම යටින් ඉඳලා උඩට මේක ඉඳන් ගහගෙන එද්දි ගන්න එක ළඟ තමයි අරන් යන්නේ. ඒ වගේම මේ තියෙන බොඩි එකේ ඉඳලා අඟල් 6ක විතර පරතයක්, කියන්නේ වියතක විතර දුර තියාගෙන සමාන්තරව ගන්න එක අරන් යනවා. ඉතින් අතත් ගොඩක් ඉක්මනට අරන් යන්නේ. පළවෙනි කෝඩ් එක වගේ නෙමෙයි, දෙවෙනි කෝඩ් එක හද්දි අත ටිකක් ස්ලෝ එකේ තමයි අරන් යන්නේ. ස්ලෝ එකේ හොඳට වෙට් වෙන්න ගහනවා ලැකරක. ඉතින් එතකොට තමයි වලට පේන්නේ මේ කන්නඩිය වගේ හොඳට ෂයින් වෙලා වදින්නේ. ඉතින් එහෙම ඒ ආකාරයේ ඒ කරුණු කාරණා ඔක්කොම නිසියාකාරව තිබ්බම තමයි මේ වගේ ලැකර එකක් ගහලා ෆිනිෂින් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි තින්ත ස්ප්‍රේ කිරීම සඳහා යොදා ගන්න තින්ත බඩු වල ක්වලිටියත් මේකට ටිකක් බලපානවා. මොකද අපිට ඕන ලැකර එකක් සාමාන්‍යයෙන් ෂයින් වෙන්න ගහන්න පුළුවන් මේ වගේ. නමුත් අර ඒ වගේ ක්වලිටි රඳාපවතින්නේ බ්‍රෑන්ඩ් වල ක්වලිටි අනුව තමයි. ඒක ඔයාලෝ අඩු මුදලකට තියෙන ලැකර එකක් තින්ත එකක් කරන් ඇවිල්ලා ගහලා ගහන වෙලාවට විතරක් සමහරවට ෂයින් වල තියෙනවා. ටිකක් දවස් ඇද්දි එකපාරම ෂයින් එක බහින්න බලනවා. ඒක තමයි මුන් කිව්වර තින්ත බඩු වල ක්වලිටි අනුව ඔයාලගේ ජොබ් එකේ ක්වලිටි වෙනස් වෙන්න පුළුවන්. ඉන්ද මම නම් ගොඩක් දුරට ටිකක් හයි රේන්ජ් එකට යනවා ලැකර් කරද්දි. මොකද ලැකර්ගෙන් තමයි වාහනේ ෆිනිෂින් එක තියෙන්නේ. එතකොට ලැකර් එකේ ක්වලිටි එක අනුව ඔයාගේ ජොබ් එකේ ක්වලිටි අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කාරණා තියෙනවා. එතකොට ඔයාලා ජොබ් එකක් බාරගද්දි ඒ බජට් එකට අනුව කොහොමද අපි බඩු ටික ගන්න කොහොමද වැඩේ කරන්න කියලා ඔයා ප්ලෑන් කරගන්න ඕන එකක් ඒක. ඉතින් ලංකාවේ විවිධ ලැකර් වර්ග තියෙනවා, හොඳ ලැකර් වර්ග තියෙනවා. ඔයගලට ලැකර් වර්ග මොනවද, මේකට ගහවේ මොන ලැකර් එකද කියලා වගේ දැනගන්න ඕන මගේ Facebook page එක තියෙනවා, ශාලිත ඔටෝ පේන්ටින් කියලාමයි තියෙන්නේ. මේකට ඇවිල්ලා ඉන්බොක්ස් කරන්න මට. මම එතකොට ඔයාලට කියන්නම් මොනවද ලැකර්ද ලංකාව හොඳ ඒවා තියෙන්නේ, මම මේකට මොකද්ද ගහවේ ලැකර් එක, ඒ වගේ ආදී ඔයාලට එතනදී කියලා දෙන්න. ඉතින් ඔයා කරන් තමයි මම මේ ත්‍රීවිල් එකේ පේන්ට් එක මේ ආකාරයෙන් ක්වලිටි එකට මිරර් ෆිනිෂින් වෙන්න ඉවර කරගත්තේ. ඉතින් ඒ වගේ මෙටලික් කලර් එකක් ගහුවා කිව්වා ඔයාලට මම. ඉතින් මේ තියෙන්නේ මෙටලික් ගතිය ඔයාලට පේනවා, අතුලෙන් කැටවකට වගේ දිලිසෙන ලස්සනද. ඉතින් මේ කවුරු වගේ දැම්මම හොඳටම පේනවා. ඉතින් අර මම කියපු ආකාරයට බේස් කෝඩ් එක ඉඳලා ලකර් එකත් සියාකාරව දහවගෙන මේ වගේ ක්වලිටි ෆිනිෂින් එකක් ඔයගොල්ලෝට ලබා ගන්න පුළුවන්. මේකේ අමතර පාර්ස් වලටත් මම ඒ ආකාරයෙන්ම තින්ද ගහලා ලැකර් ගහලා ඉවර කරගෙන තියෙන. ඊට පස්සේ අපිට තියෙන ඇසෙම්බල් කරගන්න මේ කැලිටික. ඉතින් ගලවගත්ත කැලිටික මේ ආකාරයෙන් හදාගෙන මේ වැඩේ මම ඉවර කරගත්තා. ඉතින් මම තමයි මම මේ ත්‍රීල් එකට පේන්ට් එක කරේ. ඉතින් තවත් වීඩියෝකින් ඔයගොල්ලෝ හමු වෙනකම් අදට මම ඔයාලගේ සමු කරනවා. Make you sit, listen to what they give, don't ask.